සේරුවාවිල ප්‍රදේශයේ පාසාන අතර රත්තරන් තිබෙන බවට මේ වන විට අනාවරණය වී හමාරය. එපමණක් නොව නැගෙනහිර මධ්‍යම ඌව සහ දකුණු පළාත් ආශ්‍රිතව පිහිටි ඛනිජ නිධි වලද රත්තරන් තිබෙන බව පෙරදෙන විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න අනාවරණය කරගෙන ඇත. ඒ දීර්ඝ කාලයක් තිස්සේ මේ පිළිබඳව කරන ලද අධ්‍යයන වලින් අනතුරුව 1971 වසරේදී භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේරුවාවිල ප්‍රදේශයේ ආශ්‍රිතව කරන ලද ගවේෂණයකදී අහම්බෙන් යකඩ නිධියක් සොයාගෙන ඇත. එහි තඹ තිබෙන බවට අනාවරණය වීමෙන් පසුව ප්‍රංශ රජයේ භූවිද්‍යා ආයතන සමග වසර 5ක් පමණ කාලයක් ගවේෂණය සිදු කර ඇත. නමුත් තඹ සහ යකඩ ප්‍රමාණවත් පරිදි නොතිබීම නිසා එම ව්‍යාපෘතිය අතහැර දැමීමට බලධාරීන් කටයුතු කර ඇත. එම ප්‍රදේශ ආශ්‍රිතවින් අනතුරුව ඒ සම්බන්ධයෙන් කිසිදු අධ්‍යයනයක් සිදු නොවුනද එම ප්‍රදේශ ආශ්‍රිතව මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් අධ්‍යාපනික වශයෙන් පරීක්ෂණ රැසක් සිදු කර ඇත. ඒ අනුව ඔහු ඇතුළු කණ්ඩායම සේරුවාවිල රත්තරන් පිළිබඳ අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලද්දේ 2018 නොවැම්බර් මාසයේදී ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක කලාප දෙකක් පිහිට ඇත. උඩරට සේනිය සහ නැගෙනහිර උද්‍යාන සේනිය ලෙස මෙම කලාප දෙක හඳුන්වනු ලබයි. සේරුවාවිල පිහිට ඇත්තේ මේ කලාප දෙක අතරය. මෙම කලාප දෙක අතර භූමියේ ඛනිජ සම්පත් බහුල ඇති බවට විවිධ අදහස් ඉදිරිපත් ව තිබිනි. මෙහිදී මේ සම්බන්ධව සිදු කළ පැරණි පර්යේෂණය පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පුළුල් පරීක්ෂණයක් සිදු කර ඇත. ප්‍රදේශයේ ඛනිජ සම්පත් සුඩනේ කිරුණා ප්‍රදේශයේ ඛනිජ සම්පත් වීදි ඇති ආකාරයට සමාන වීදි ඇති බව එම අධ්‍යයනයෙන් තහවුරු වී ඇත. සුඩනේ කිරුණා ප්‍රදේශයේ ආශ්‍රිතව යකඩ, තඹ, පොස්පරස් සහ රත්තරන් තිබෙන අතර ඒවා පිහිට ඇත්තේද එකිනෙකට වෙන් වෙනුවෙන්. පරිසරවලදී මේ සමානත්වය පිළිබඳ භූ විද්‍යාඥයන්ට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය. මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන ආකාරයට රත්තරන් ඇති බවට සැක කරන ප්‍රදේශයේ ඔවුන් මුලින්ම සිතියන්ගත කිරීමට ගවේෂණයක් සිදු කර ඇත. මේ සඳහා සේරුවාවිල මංගල රාජ මහා විහාරස්ථානයේ නායක හිමියන්ගෙන් භූ විද්‍යා කණ්ඩායමට විශාල සහයෝගයක් ලැබී ඇත. විදුම් කර ලබාගත් සාම්පල මුලින්ම පෙරදින විශ්වවිද්‍යාලයේ භූ රසායන පරිසරාගාරයට යොමු කර පුළුල් විශ්ලේෂණයක් සිදු කළ බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. එම පාසාන සාම්පල් බහුතරයක් තුළ රත්තරන් විවිධ ප්‍රමාණවලින් තිබුණු බවට එහිදී අනාවරණය වී ඇත. සුවාධීන රසායනාගාරයක් තුළදී මෙම පාසාන සාම්පල් පරීක්ෂා කර ගැනීමට මැණිකා ස්වර්ණාභරණ පරීක්ෂණ ආයතනයේ සිදු කළ පරිසාවේදීද මෙම සාම්පල් වල රත්තරන් තිබෙන බවට අනාවරණය වී ඇත. රත්තරන් වලට අමතරව තවත් සුවිශේෂී ලෝහ වර්ග රැසක් තිබෙන බවද මෙහිදී අනාවරණය වී ඇත. මිනිරන්, යකඩ, පොස්පේට්, තඹ ආදිය මේ සාම්පල් වලට අන්තර්ගතයි. එමෙන්ම අධි තාක්ෂණික කටයුතු සඳහා යොදා ගන්නා අති දුර්ලභ ලෝහ වර්ගද මෙහි අන්තර්ගත වී ඇති බව සඳහන් වේ. මේ සාම්පල් වල තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා අයර්ලන්තයට සහ කැනඩාවට කොටසක් යවා ඇත. අයර්ලන්තයේ පරිසරාගාරයට යවන ලද සාම්පල් වල රත්තරන් තිබෙන බවට තහවුරු වී ඇත. ඒ මහතා පවසන ආකාරයට මේ වර්ග කිලෝමීටර් 8ක පමණ ප්‍රදේශයක පැතිරී ඇති බවයි සඳහන් වන්නේ.